ආයුබෝවන් ගොඩක් ආදරෙන් වෙනද වගේම හර්ෂිකානවල් YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අද හැමදාමත් වගේම ඔයාලට කියවන්න අහන්න ලස්සන කතාවක් අරගෙන මං ආවේ. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. හැමදාමත් වගේම මුලින්ම මතක් කරනවා මේ වීඩියෝ එකට පහලින් දීලා අතපාර subscribe button එක click කරලා දැන් මාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් on කරලා තියාගන්න. ඇය මගේ ජීවිතයේ පණවෙද්දී ඒ පණ ගෑන හොස්ම නොබ ගැහෙන හැම හද ගැස්මකම නැගෙන එකම රාවේ අපේ සහෝදර බැඳීමයි. ඇන් කියන්නේ මගේ පොච්චි නංගි. අපේ පවුලි බඩ පිස්සි. ඇත්තටම ඇය පිස්සියක්ම තමයි. හුරතල් වගේම දඟමල්ලක් වස කෝච්චිය. ඇගේ ගොඩා කල මට දැන් සේපත් කරන්නේ මගේ ලොකු දංගිගේ පොංචි දියණිය දිදීම. අපි කවුරුත් ඇය ඇමතුවේ ගොඩා කල සිටම සුදුනෝලා ලෙස. ඇය මෙලොව එළිය දකිද්දීම රෝස මලක් බඳ සුන්දරත්වයක් අප ඇයගෙන් දුටුවෙමු. එවක් පට නෑ අපට සුදුනෝනා වූයේ නොයි කාමන්ත්‍රණ වලින් පසුව. ඒ තරමටම ඇය හුරතල් හුරු බුහුටි. ඇයට රොවින් නඩුවක් නොවීය. මාත් පොඩිනංගිත් අපේ පියාගෙරුවට සමාන වෙද්දි සුදුනෝනා ඇගේ පියාගෙත්ම අප මවගේ ත්‍රුවට සමාන විය. රුවින් පමණක් නොවී සියල්ල ලබන්නට තරම් ඇය පින්වන්තු වූයේ උපතින්මය. කාගෙත් නෙත් පැහැරගන්නා දොඹගිඩි දෙකක් තරම් විසල් දෙනෙත් ඇගේ ඉතා ආකර්ශනීයය. මුදු මුදු වූ කොණ්ඩ රැලි ඇයගේ පුංචිරුව තවත් හැඩගැන්වීය. ලැබීම උපතින්ම කරපින්නාගත් ඇය සැබවින්ම වාසනාවන්තයෙකු වූයේ ඉන් කිසිදා අප වෙන් නොකරේ. අපාතර පරතරයකට මෙන් තිබුණේ ඇය එක තාත්තෙකුගේ වීමත් අප තවත් තාත්තෙකුගේ වීමත් පමණිය. එනමුදු ඇයට අපගේ ආදරය බිඳකුදු හීන නොවූයේ එක බඩවැල කඩාගෙන අප තිදෙනාම එකම මව්කුසින් උපත ලැබූ නිසා වන්නට ඇති. අම්මා කළේ ඈන්ව මෙලොව බිහි කළ එකම පමණිය. ලේකිරි කර නොදුන් නමුත් ඇය උකුලේ හොවාගෙන සෙනෙහි දුන්නේ ඇගේ ලොකු අක්කා වූ මාය. හදවතින් උතුරා යන සෙනෙහෙන් මා ඇගේ මුදුවත පැහැදුවෙමි. මා වයසින් වැඩි වූයේ ඇයට වඩා වසර 9කින්. එහෙත් මහා දැනුම් ඇත්තියක සේමා ඇයව කුඩා කල සිටම ආදරෙන් බලාගත්තෙමි. අම්මාටත් වඩා ඇය නැලුණේ මාතුරුලේය. නිදන්නේ මා ළමදේය. මට ඇය දරුවෙකු වූයේ නිදතින්නේ. පුංචි ඈන්ව නාවන එක කවන එක නිදිකරවන එක ලොකු අක්කා වූ මාගේ ප්‍රථම රාජකාරිය වූයේ මාගේ ගිනුම් වැඩ පවා දෙවෙනි වෙද්දීය. නින්දක් නැති රෑවල් දහස් ගණන් පසුවන්නට ඇති මා ඇය හා නොනිදාම. මහරෑ පවා නැගිට ඇයට කිරි බෝතලේ දෙන්නට ඒද සූදානම් වූයේ මා අතින්මය. ඒ තරමටම මා ඇයට මවක් වූයේ මාගේ කකුලේම ඇය නිදන මොහොතවල් එකින් එක පසු වෙද්දී. නැලවිලි කවි මහ හයියෙන් කියා ඇය නලවන්නට මාගත් උත්සාහය අදද මා මතකේ නොවෙනස් වැද. මගේ මුළු හදවතින් මුතුරා කැකෑරෙන ආදරය මම මවක් වී ඇයට පිදුවෙමි. ඇය දිනෙන් දින හුරතල් වදන්වැල් මුමුණද්දි ඒ දිහා තුටින් බලා සැනසෙන්නට තරම් මට ආදරයක් ඇතිවිය. මාගේ මුළු හදවතින් මුතුරා කැකැරෙන ඒ ආදරය මම දුවකසේ සලකා ඇයට පිදුවෙමි. ඇය දිනෙන් දින හුරතල් වදන් තෙපලමින් ලොකු වන අයුරු මා දෑසින්ම දැක සතුටු වූයෙමි. නුඹේ මවටවත් නැති වූ කැක්කුමකින් මා නුඹ වෙනුවෙන් කැප වුණෙමි. ඒ තරමටම මගේ හදවත නුඹ නමින් වැය වූයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නොවේ. කාලේ ඉක්බිති ගෙවී යද්දිත් ලොකු අක්කා වූ මායට මවගේ භූමිකාවට ජීවය දුන්නේය. දවසින් දවස ඇය වැඩෙද්දී ඇගේ පසුපසින් සෙවනැල්ල වී ලොකු අක්කාට මෙන්ම පොඩි අක්කාටත් ඈන්ගෙන් වෙන්වන්නට සිදු වූයේ දෛවයේ කුරිරු සරදමයකටය. දහසක් ප්‍රශ්න අතරක් නැතිව අපේ හිත්වල උඩුතු වද්දී නොවෙනස්ව තිබුණේ අපේ හදවතේ සහෝදර බැඳීම පමණක් නේ. දෛවය කැමති ලෙසින් අප අකමැති ලෙස වේදනාවෙන් අප තිදෙනා දෙපසකට වූයේ අනතුරුවයි. ඈන් ඇගේ පියා හා අපගෙන් සමුගනිද්දී අප හැඬූ තරම් අදටත් අපගේ මතකයේ නොවෙනස්ව ඇත. නුඹ වෙන්ව ගියද ඒ අප මතකයෙන්වත් හදවතින්වත් නොවූවාය. එකට තුරුඩු වී සිටි අප තිදෙනා වෙන්නූයේ ඒ ලෙසින්. එකට ගුලි වී තුරුඩු වී සිටි අප තිදෙනා වෙන්නූයේ ලෙසින්ය. යාලි කිසිදාක එකට එක්ව හිඳින්නට නොහැකි ලෙසින් අප වෙන්නූයෙමු. පුංචි හිත් වේදනාවෙන් මිරිකුණේය.
දෙමව්පියන් නිසා දරුවන්ගේ ජීවිත මෙසේ විඳවීම නිසා ඔවුන් කෙතරම් වේදනාවකට පත්වෙනව ඇද්දැයි ඔවුන් මොහොතකටවත් නොසිතීම අවාසනාවකට කරුණක්. ලේවලින් අප වෙනස් වූද අප එකම මව් කුසින් බිහි වූ සහෝදරියන්. ඒ නිසාම අපට අප බැඳී සිටින්නට ඇති. ජීවිතේ නම් නවා තැන්පලේ අප මගින් වී හමු වෙන හැම නැවතුණකදීම යළි යළිත් හමු වීමු. අපේ බැඳීම විටක සෙලවෙන සුළුය, තවත් විටක හරිම ශක්තිමත්ය. එනමුදු අප තවමත් අප වෙනුවෙන් පෙනී සිටින්නේ. ඇය සිය මවහා රටහැර යන්නේ අප දෙදෙනා වෙනමම ජීවත්වීමට තීරණය කර තිබියදී වුවද ඇයන් අප අමතක කළේද නැත. යම් යම් විටකදී ඇයට අප මගහැරෙන්නට වී නමුදු අපට නම් ඇය කිසිදාක මග නොහැරුණි. අප නිරතුරුවම දුරකථනයෙන්වත් කතා නොකළ නමුත් අපේ බැඳීම ස්ථීරවම තිබුණි. විදේශගත වූ යළි වසර කිහිපයකින් ඇය මව්බිමට එන විට ඇයද තාරුණ්‍යයේ සුන්දර යුවතියක්ව සිටියාය. ඒ අප ඇයව දුටි වසර ගණනාවකට පසුය. ඇය සැබවින්ම සුන්දරේ. එදා මා දෑතේ නැලවුණු ඇයම දැයි මා හට ඇති වූයේ පුදුමයකි. නැත, ඇය දැන් තරුණියකි. මට දැනුනේ මහත් තෘප්තියකි. ඇයි එත්දී අප දෙදෙනාද මව්පිය පදවිය ලබා සිටියහ. ඇය අප දරුවන් ආදරෙන් සිප මහත්සේ සෙනෙහස වූයේ වෙනසක් නැතිවයි. ඉතින් ඇය වෙනස් වී නැතැයි අප සිත් වටහා ගත්ත. මෙසේ කාලය ගෙවී ගිය ඇයද විවාහයට සූදානම් වෙමින් ආදරයේ විවාහයක් දක්වාගෙන ගිය ඇය ලස්සන මනාලියක් වූයේ අප සැමගේම සහභාගීත්වයෙන් දෙබිඳු අභියසය. දුරින් හිඳ වුවද ඇයගේ විවාහයේ ලස්සනම දවස් අප සතුටින් ගෙවා දැමුවෙමු. විවාහ වී ඇයද ඔහු හා යළි මව්බිමෙන් පිටමන් වූයේ යළිත් අප සිත් සතන් හඬවමින්. ඇත්තටම ඇය සමුගෙන ගියත් අප එවක් පටන් දුරකථනින් නොයෙක් වර කතා කෙරුවෙමු. සිනාසුනිමු, අපි රණ්ඩු කළෙමු, බැනගත්තෙමු, යළි යාළු වුනෙමු. ඉතින් ඒ දවස්වල අප දෙදෙනාගේ සහෝදරත්වය අර්ථාන්විත විය, තවත් වැඩි විය. කාලයත් එක්ක ඇයද මව් පදවිය ලැබීය. ඇය පුතෙක බිහි කළාය. සතුට හදවත් තුළ යළිත් අලුත් වූයේ එහෙමය. සිය පුතුවදගෙන ඇය යළිත් දෙනතුරු අපි නොයිවසිල්ලෙන් නැගිලි ගැන්නෙමු. ලෝකයේ පුරා වූ තත්ත්වය නිසා ඇය මව්බිමට පැමිණීම කෙමෙන් පමා වූයේ පුංචි පුතුව අප දුරකථනයෙන් පමණක්ම දැකේ. අප ඇයව දකින්නට මෙන් මැගේ පුතුහා කාලයේ ගෙවන්නට දෙන දල්වාගෙන බලා සිටියෙමු. ඉතින් ඇය මව්බිමට එන්නට දින ලන්විය. සත්තකින් ඇය හා විගසම අප සොයා ඒවියයි සිතූ නමුදු ඇය මව්බිමට පාදපා දිනෙන් දින ගෙවී ගියාය. ඇය එතැයි හිත කීවද ඇසටේ දරා ඉන්නට බැරි තැන කඳුළු සැලුවේය. අප හදවත් ලත උලකින් වැසෙන්නට වැඩි දවසක් ගත නොවීය. ඇන් අප ආදර සිතුනෝන නුඹ එනතුරු බලා සිටි දෙනෙත්වල මීදුම මෙන් වලාපටල බැඳෙන්නට විය. හදවත බිඳෙන් බිඳ කැඩෙන්නට වැළපෙන්නට විය. එහෙත් නුඹ නෑවිදින් සිටියාය. නුඹට අප අමතක වූ යයි සිතන්නට ඉක්මන් වන්නට අප දෙදෙනාටම බැරි විය. මා හිතින් දහස් වර නුඹට ඇමතු වෙමි. නමුදු නුඹේ පොඩි අක්කා ඇඟිලි තුඩු හසුරුවමින් නුඹට කෙටි පණිවිඩ තැබුවේ මාගේ හිතද සනසන්නට මෙන්ය. ඉතින් නුඹ පැයකට සීමා වූ කාලයකට නුඹේ පුතුදගෙන අප බලන්ට ආවේ අප දැකීමටම දැයි නොදැනිමි. හිත් තුළ යම් වෙනසක් ඇති වීසයක් අපට දැනුණද අපේ අමතක කළාය. වසර ගණනාවකට පසු දුටු නුඹව අප දුටුවේ මව්බිමේ ගෙවූ දෙමසක් වන් කාලයේදී දෙතුන් විටක් පමණිය. ඉතින් අප හදවත් වේදනාවෙන් රිදුම් දුන්න නුඹ වෙනස් වී ඇතේ හදවත හඬා වැටෙන්නට විය. නුඹ මව්බිමින් සමුගෙන යන්නට දෙගියාය. ඒද අප සිත් තවත් වේදනා බර කරන්නට වූයේ අප දෙස නුඹලාම නුඹ කිය බැවිනි. ඉතින් හදවත බිඳුනි, සනසවන්නට නුඹට යළි හැකි වේදයි කිව නොහැකි. අප බිහි කළ මවටද අප කෙරෙහි සිනහසක් නැති වුවද අප නුඹව තවමත් දකින්නේ අපේ දරුවකු සේමය. හිත පෑරි පෑරි රිදුම් දුන් නමුත් කඳුල තවමත් නොවේලී දෙකුම්පුල් පුරා ගලා යන්නේ නුඹේ මතකයේ තවත් අපේ හදවත් තුළ මතක අවස්සයි.